नम दिमि समदा सुगत मुनिदा जीवितय मुनि संदुट पुदमिन नम दिमि समदा दहम दिनिदा जीवितय धर्मयट पुदमिन नम दिमि समदा संगुन पहदा संगरुवन वेत दिव्य पुदमिन नम दिमि समदा रतन त्रिविदा तिसारणय वेत दिव्य पुदमिन साधु साधु සදැහැති පින්නතුනි යම් දවසක භාග්‍යවතුන් වහන්සේ පිනැති දෙව් මිනිසුන් නරමුණු කරගෙන ඒ දෙවියන්ට මිනිසුන්ට වැහිලා තිබිච්ච සත්‍යයක් නිරාවරණය කරන්න අවිද්‍යාව නිර්වත් කළා विदर्शनावे सत्य एलियट गन्नट महाकरुणावेन महाप्रज्ञावेन पोषणे वेला देशनाकल सर्वज्ञ भाषितय अद दवसे तोब श्रवणे करनो ए तरमटम ओब भाग्यवंताय ए तरमटम ओब वासनावंताय යම් කිසි කාලයක් ගත වුණත් පිරිණිවි වැඩි බුදු සමිඳු ජීවමාන වැඩ ඉන්නේ ධර්මයේ විදිහට ගැටලුවක් ඇති වුණානේ ලෞතර බුදු පියාණන් වහන්සේ පිරිණිවි වඩින්න සූදානම් වෙනවා ශ්‍රාවක මහ සංඝරුවනට ගැටලුවක් වුණා ශාස්ත්‍රවරයාගේ පිරිණිවිමින් පස්සේ අපිට ගුරුවරයා වෙන්නේ කවුද අපිට මග පෙන්වන්නේ කවුද අපේ ශාස්ත්‍රවරයා වෙන්නේ කවුද බුදු පියාණන් වහන්සේ පිරිණිවි වැඩියේ ඒ ගැටලුවටත් උත්තරයක් සපයලා දීලා උන්වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේගේ පිරිණිවිමෙන් අනතුරුව මේ ධර්මය මේ විනය පිනති ඔබේ ගුරුවරයා වෙනවා ඔබේ ශාස්ත්‍රවරයා වෙනවා ඒ ධර්ම විනය තුල භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වෙනවා එහෙමනම් හැබෑවටම ඔබ කැමතිනම් බුදු පියාණන් වහන්සේ ඇසුරු කරන්න ඔබ කැමතිනම් බුදු පියාණන් වහන්සේගේ ළඟම ළඟ මිත්‍රෙක් වෙන්න ඔබ කැමතිනම් නිරන්තරයෙන් ඔබත් සමග බුදු සමිඳුන් වැඩ ඉන්නවට ඔබට එක දෙයයි සිදු කරන්න තියෙන්නේ ඒ තමයි උන්වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ජීවත් වෙන එක බුදු සමිඳුන් දේශනා කළ දහමට අනුව යමෙක් ජීවත් වෙනවා නම් උන්වහන්සේ දේශනා කළ දහම් ප්‍රතිපදාව තුල යමෙක් හික්මෙනවා නම් ඒ කෙනා තුල හැමදාම බුදු සමිඳුන් ජීවත් වෙනවා ඒ කෙනාගේ හදවතේ නිරන්තරයෙන් බුදු සමිඳුන් වැඩ ඉන්නවා හැමදාමත් හැම මොහොතකම එයාගේ ළඟින් හොඳම හොඳ සත්පුරුෂයෙක්
හොඳ මහඳ කල්යාණ මිත්‍රයෙක් එයත් එක්ක නිරතුරුව එයාගේ සේවනට එයාගේ රැකවරණයට එයාගේ ආරක්ෂාවට එයා පිරිහීමට නොදී පරිස්සම් කරන්න එයාගේ ප්‍රඥාවේ දියුණුවට හේතු වන විදිහට හැම මොහොතකම එයා ළඟ ඉන්නවා එනිසා කැමතිනම් ඔබ බුදු සමිඳුන්ගේ සදාකාලික මිත්‍රකු වන්න ඍෂිනම් ඔබට නිරන්තරයෙන් ඔබේ ඇසුරේ බුදු සමිඳුන් පවත්වන්න ඔබ උන්වහන්සේගේ දහම් මඟ පුහුණු කරන්න දැනේවි ඔබට නිරන්තරයෙන් භාග්‍යවතුන් වහන්සේ කලන මිතුරකු ලෙසින් ඔබ ඇසුරු කරන බව භාග්‍යවතුන් වහන්සේ ඔබව ප්‍රිය කරන බව භාග්‍යවතුන් වහන්සේ නිරතුරුවම ඔබේ සැනසීම සුවය සහනය වෙනුවෙන් ඔබට මඟ පෙන්වන බව එනිසා එවැනි ස්වභාවයකට එවැනි මිත්‍රත්වයක් වෙනින් ඔබට මහ කැපකිරීමක් කරන්නට දෙයක් නැහැ ඔබට තියෙන්නේ උන්වහන්සේ අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට බුදු කුරු දම් පුරලා මහා කැපකිරීමක් කළා ඒ සිදු කළ සියලු කැපකිරීම් වල ප්‍රතිඵලයක් විදිහට නෙලාගත් ඵලය ඔබේ ඉදිරිපිට රිදී බන්දේ සියක තියලා ඉදිරිපත් කළා තියෙනවා එය පිළිගන්නට විතරයි ඔබට තියෙන්නේ එය එසේ පිළි අරගෙන එය පරිභෝජනය කරන්නයි තියෙන්නේ ඒ නිසා ඔබ මේ ධර්මය පිළිගන්න පිළි අරගෙන ඒ දහම් මඟ තුල හැසිරෙන්න දහම් මඟ තුල හැසිරෙමින් නිරතුරුව ඔබේ බුදු සමිඳුගේ සත්පුරුෂ ඇසුර තහවුරු කරගන්න මම හිතන්නේ ඔබට ජීවිතේ ලැබෙන මහා භාග්යයක් ය ඔබේ ජීවිතේ ළඟම ළඟ හොඳම හොඳ මිතුරා භාග්‍යවතුන් වහන්සේ බවට පත් වුණොත් ඒ මොන්න තරම්නම් වටිනාකමක්ද ඒ මොනතරම් සතුටට කාරණාවක්ද ඒ නිසා ඒ සතුට භුක්ති විඳින්නට පුළුවන්කම තියෙන්නේ ඔබ ඔබ තුල ඇති කරගන්න සුවිශේෂී තීරණයකට ඒ තීරණය ගැනීමට අපහසු දෙයක් නෙවෙයි දැන් ලෞකික කාරණා සම්බන්ධයෙන් ඔබ ජීවිතේ ඉතාත් සුවිශේෂී ඉතා දැඩි තීරණ ගන්නවා සමහර වෙලාවට අවුරුදු 10ක් 15ක් ඉලක්ක කරගෙන සමහර විභාග සමත් වෙන්න සැලසුම් කරලා ඒ වෙනුවෙන් අධ්‍යයන කටයුතු සිද්ධ කරනවා තවත් සමහර ඇත්තෙක් අවුරුදු 10ක් 15ක් ඉලක්ක කරලා යම් තරඟාවලියක තරඟයක ජයග්‍රාහකයෙක් වෙන්න අවුරුදු 10ක් 15ක් පුරාවට සැලසුමකට පුහුණු වීම කරනවා තවත් සමහර ඇත්තෝ දේශපාලන ලෝකේ කරලියට එන්න ජනප්‍රියත්වයේ කරලියට එන්න ගායකයන් නළුලිරියන් වෙන්න අවුරුදු ගණන් සැලසුමකට උත්සාහ කරනවා පුහුණු වීම කරනවා කැපකිරීම කරනවා එහෙම කරන සමහර කෙනෙක් එහි ඵල නෙලා ගන්නවා නමුත් ඒ හැම කෙනෙකුටම නෙලාගත් ඵල භුක්ති විඳින්න වෙන්නේ බොහොම කෙටි කාලයකට එසියල්ලක් ඒ ඇත්තන්ට අහිමි වෙලා යනවා ජීවිත කාලය අතරතුර හෝ මරණයත් සමග ඒ භුක්තියට සවි වෙන්නේ නැහැ හැබැයි කවුරු හරි කෙනෙක් ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් එවැනි කැපකිරීමක් කරන්න දක්ෂද කියලා ඇහුවොත් එතන පුංචි ප්‍රශ්නයක් තියෙනවා
ලෞකික අරමුණු වෙනුවෙන් වසර 15 20 කැප වෙන අපේ මිනිස්සු ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් දවස් 7ක් කැප වෙන්න කෙනෙක් හොයාගන්න නැති තරම් ලෞකික අරමුණු වෙනුවෙන් වසර 15ක් 20ක් කැප වෙන මිනිස්සු අතරේ ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් දවස් 5ක් දවස් 7ක් කැපවෙන්න කෙනෙක් නැත්නම් එහි තියෙන විශේෂත්වය ඔහු කැපවෙන ලෞකික අරමුණට කැපවෙන වසර 15 20 තුල ඔහු නෙලා ගන්න ඵලය ඔහුට අහිමි වෙන එකක් කියලා ඔහු දන්නවා ඒ ජනප්‍රියත්වය හෝ ඒ දේශපාලන ලෝකයේ කරලියට පැමිණීම හෝ ජයග්‍රහණය කළ ඔලිම්පික් පදක්කමක් හෝ එහෙමත් නැත්නම් ලබාගත් උපාධියක් හෝ ඔහුට අනිවාර්යෙන් මේ ජීවිතයේ අවසානයේ අහිමි වෙලා යනවා ඒක එහෙම අහිමි වෙලා යන එකක් බව කියලා දෙන්න තවත් කවුරුත් ඕනේ නැහැ ඒක බොහෝ දුරට හැම කෙනෙක්ම දන්න දෙයක් අපි මේ ලෞකිකත්වය තුළ හඹාගෙන ගිහිල්ලා ඒ හඹාගෙන යාම තුළින් සාක්ෂාත් කරගන්න සෑම දෙයක්ම භෞතික හෝ අභෞතික වේවා ඒ සෑම දෙයක්ම ඒ ඒ ඇත්තන්ට අහිමි වෙලා යනවා ඒ ජීවිත කාලය තුලත් අහිමි වෙන්න පුළුවන් එහෙම නොවුනොත් මරණයත් සමග අනිවාර්යෙන් අහිමි වෙනවා ඒ සක්සුදක්සේ ඒ සෑම කෙනෙක්ම මනාකොට දන්නවා එහෙම දැනගත්තත් දැනගත්ත දේ පිළි නොගත්තාසේ එයත්න් නැවත නැවතත් නැවත නැවතත් එය සොයාගෙන යනවා ඒ නතර කරන්නේ නැහැ ඒ වුණාට ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් කැප වෙලා ඒ කැප කිරීම තුළ යම් කිසි ඵලයක් නෙලා ගත්තොත් ඒ නෙලාගත් ඵලය සදාකාලිකවම භුක්ති විඳින්න පුළුවන් එකක් ඒ කිසිම සොරෙකුට සොරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ කිසි විටක අන්සතු වෙන දෙයක්වත් නෙවෙයි ඒ කිසිම විටක විපරිණාමයට භාජනය වෙන දෙයක්වත් නෙවෙයි ඒ නිසා එය වෙනුවෙන් කැපවන්නට එය වෙනුවෙන් වීර කරන්නට එය වෙනුවෙන් උත්සාහ කරන්නට මොහොතයි මේ ඒ වීරය ආරම්භන මොහොත හෙට නෙවෙයි ඒ වීරය ආරම්භන මොහොත මේ දැන් අදිෂ්ඨානයක් ඇති කරගන්න පින්නතුනේ මේ දැන් ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මගේ ජීවිතය මේ බුද්ධ ශාසනය තුල පල නෙලා ගැනීම වෙනුවෙන් කැප කරනවා බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව මම ජීවත් වෙනවා උන්වහන්සේ මගේ කල්යාණ මිත්‍රයා බවට මම පත් කරගන්නවා මේ මහා කැපකිරීමකින් ලබාගත් මේ ෂණ සම්පත්තිය මං අහිමි කරගන්නේ නැහැ ඒ නිසා මා අසු සත්පුරුෂ දහම තුල ප්‍රායෝගිකව ඒ දහමෙන් ලබන ඵල අත්විඳින්න මං ක්‍රියාත්මක වෙනවා කියන අදිෂ්ඨානය මේ දැන් ඇති කරගෙන මේ මොහොතේ ඉඳන් ක්‍රියාත්මක කරන්න මේ දැන් නැති කරගෙන මේ මොහොතේ ඉඳන්ම ක්‍රියාත්මක කරන්න අවබෝධය උදෙසා ඵල නෙලීම උදෙසා එයයි විය යුත්තේ පවිතු මාරයත් එක්ක කිසිම ගනුදෙනුවක් ඇත්තේ නැහැ ආතාපන වීර්ය මේ මොහොතේ ඒ නිසා කොයි මොහොතක මරු ඔබව ඒ වසඟයට ගනීද දන්නේ නැහැ හුස්මක තරම්වත් ජීවිතයක් ඔබට හිමි නැහැ ඒකට ගැරන්ටියක් වොරන්ටියක් දෙන්න කෙනෙක් ඇත්තේ නැහැ
එනිසා එහෙම ස්ථිර භාවයක් නැති අස්ථිර වූ ලෝකයක අස්ථිර භාවයක් තුලම ජීවත් වන සත්වෙක් විදිහට මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම නොදැන පල නෙලා ගැනීමට ප්‍රමාදව ඒ ප්‍රමාදී බව තුල ඉඳගෙන අසරණව මැරිලා ගියොත් නැවතත් ඔබට පල නෙලිය හැකි මට්ටමේ ජීවිතයක් කවදා කෙසේ කොහොම ලැබෙයිද කියලා කවුරු කොහොම කියන්නද එනිසා ඔබ කෙරේ කරුණාවෙන් නිරන්තරයෙන් මේ බුදු වදන් සිහිපත් කරන්නේ එනිසායි ඔබට ඒ ආතාපන වීරය උදෙසා ඔබව යොමු කරවන්න විටෙන් විට විටෙන් විට ඔබේ නිවසට ඔබේ ආලින්දයට ඔබ ළඟට ඇවිල්ලා ලෞතර බුදු සමිඳුන් දුකටපත් අසරණ අහිංසකයන්ට පිහිට වෙන්න ගමක් ගමක් නියං ගමක් ගානේ පා ගමනින් වැඩම කළා සිරිපතුල් වෙහසනකන් රත්පැහැ වෙනකන් වැඩම කළා මහ වැස්සේ තෙමිලා කුසගින්නේ දැවිලා බොහෝ කොට මුළු තමන්ගේ සම්බුද්ධ ජීවිතේ 45 වසක් පුරාවටම ඔබව නිවන් ඔබේ ළඟට වැඩම කළේ ඒ බුදු හිතේ තිබිච්ච කරුණාව මෛත්‍රිය නිසා ඒ සත්කාරය අපට පුළුවන් විදිහට අපේ උපරිමෙන් ඔබේ ඉදිරිපිටට ඇවිල්ලා මේ දින දිනක් දිනක් ගානේ සිද්ධ කරන්නේ ඔබේ වීරය තව තවත් ඇති කරවලා ඔබව කාමයට හිරවිච්ච ඔබ නෙක්ඛම්ම සංකල්පනා තුලට ගෙනල්ලා නෙක්ඛම්මේ ආනිසංසය පෙන්නලා කාමෙන් මිදෙන මඟ පෙන්වලා ලෝකයෙන් මිදෙන මඟ පෙන්වලා දුකෙන් මිදෙන මඟ පෙන්වලා සසරෙන් මිදෙන මඟ පෙන්වලා ඔබට සැනසීම ගේන්නනේ එහෙම සැනසෙන්න තමන්ගේ ළඟට ගෙනල්ලා දෙන හොඳ මිතරකු නිතර නිතර අසුරු කරන්න ලැබිච්ච එක ඔබට ලැබිච්ච මොනතරම් වාසනාවක්ද මොනතරම් භාග්යක්ද ඒ භාග්‍ය උරුම කරගත් ඔබ නිරන්තරයෙන් කල්පනා කරන්නට අවශ්‍ය කරන කාරණාවක් තියෙනවා පෙන්නතුනේ අපිට මේ බුද්ධ ශාසනය මුණ ගැහුනේ මොකටද ඔයත් හිතන්නට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ මොකටද උන්වහන්සේ ඇස් හිස් මස් ලේ නහර අඹදරුව මහරජ්‍ය දන් දීලා දාන සීල භාවනාදී අදිෂ්ඨානාදී නෙක්ඛම්මාදී අප්‍රමාණ වූ පුහුණු වීම් සිද්ධ කරලා ගුණධර්ම වඩලා කැපකිරීම් කරලා ලොවේ ලෞතරා සෝයෙන් සැනසුනේ එපමණ කැපකිරීමකින් ඇති කරගත්තේ අවබෝධය අද ඔබට බොහොම පහසුවෙන් බෙදෙනවා එනිසා එවැනි ගෙවීමක් සබා දහමට කරන්නට වෙනවා මේ අවබෝධය ලබා ගන්න නම් මහා බෝසතුන් අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට ගෙවපු ඔය ගෙවීම ඔබත් යම් ප්‍රමාණයකට ගෙවලා හමාරයි දැන් ඔබත් එපමණම නොඋනත් අවබෝධ කරන්නට අවශ්‍ය කරන මට්ටමට ගෙවපු නිසායි අද ඔබ මේ අප ඉදිරියේ ධර්ම ශ්‍රවණය කරන්නේ පරිපූර්ණ මිනිසත් භවයක් සහිතව පරිපූර්ණ ඌෂණ සම්පත්තියක් සහිතව පරිපූර්ණ වූ බුද්ධ ශාසනයක් සහිතව පරිපූර්ණ වූ සද්ධර්ම ශ්‍රවණයක් සහිතව සත්පුරුෂ ඇසුරක් සහිතව එනිසා ඔබට අප්‍රමාදී වීම පමණයි ඉතිරි වෙත්තේ අප්‍රමාදී වීම පමණයි ඉතිරි වෙත්තේ ඔබ අප්‍රමාදී වෙන්න පින්නතුනේ ප්‍රමාදී භවෙන් මිදෙන්න වහ 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 හෙට නෙවෙයි අදයි අවස්ථාව
අද ඊළඟ පැය නෙවෙයි මේ මොහොතේ අවස්ථාව මේ මොහොත තුල මේ මොහොත තුල කල්ප ගානකට පස්සේ ලෝකේ පහළ වෙලා බුදු කෙනෙක් ඒ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ගිහි පැවිදි ශ්‍රාවකව වෙලා ඔබත් මමත් අනේ අපි මේ බුද්ධ රසය භුක්ති විඳිමු අවබෝධයේ රසය භුක්ති විඳිමු ඒ භුක්ති විඳින්න සමත් වෙච්ච භාග්‍යවන්තයෝ බවට පත් වෙමු මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්නති දෙවියන් මේ ධර්මයේ ශ්‍රවණය කරන සත්පුරුෂ පින්වත් මිනිසයන් අපි හැම දිනාටම ලැබිච්ච භාග්‍ය මොන තරම්ද ඒ නිසා අහිමි කරගන්නවද පින්නතුනේ මේ ෂණය ඔබ අහිමි කරගන්නවද ඔබ මේ භාග්‍යවන්ත නිවන් දකින්න තියෙන මේ මොහොත අහිමි කරගෙන මේ බුද්ධ ශාසනය එපා කියලා හිතලා මතු බුදු වෙන බුද්ධ ශාසනයක් ප්‍රාර්ථනා කරමින් ඉන්නවද ඔබට ලැබෙවිද මේ බුද්ධ ශාසනය මුණගැහෙවිද ඒ බුද්ධ ශාසනය මුණගැහෙන්නට ඔබට හේතු සැකසීලා තියෙවිද ඒ පින්වන්ත බුදු සමිඳුන් බුදු වන විට ඔබේ භවය කෙසේ කොහේ කොහොම සැකසීලා තියෙවිද අති දුර්ලභයි ෂණ සම්පත්තිය අති දුර්ලභයි මිනිසත් බව අති දුර්ලභයි බුදුවරුන්ගේ පහළවීම අති දුර්ලභයි බුද්ධ ශාසනයක් මුණගැහිම අති දුර්ලභයි සත්පුරුෂ ඇසුර අති දුර්ලභයි සද්ධර්ම ශ්‍රවණය මොන තරම් අති දුර්ලභ කාරණාවන් රාශියක් ඔබට සුලභ වෙලාද පින්නතුනේ මොන තරම් අති දුර්ලභ කෙනෙකුට හිතන්නවත් බැරි සසර පුරාවට අහම්බෙන්වත් ලබන්නට නොහැකි වන විදිහේ අතිශය දුර්ලභ කාරණාවන් මොන හේතුවකට හරි සසර පුරාවට පිරූ පාරමී බලය නිසා සසර පුරාවට සිදු කළ කැපකිරීම නිසා සසර පුරාවට සිදු කළ මහා පිරූ පාරමී බලයක් නිසා ඒ සියල්ල හේතු ප්‍රත්‍යයන්ගේ ඵලයක් විදියට නිවන් දකින මොහොත ඔබ ඉදිරියට ඇවිල්ලා සියලු හේතු සම්පත් සහිතව සියලු හේතු සම්පත් සහිතව එලෙස අවශ්‍ය කරන විදිහේ ප්‍රතිසන්දියක් සහිතව සිටින ඔබ මන්ද පින්නතුනේ ප්‍රමා වෙන්නේ ඇයි ඔබ වීරය නොකරන්නේ ඇයි ඔබ සිහියලවා නොගන්නේ ඇයි ඔබ සත්‍ය සත්‍ය විදියට මානසිකාරය නොකරන්නේ ඇයි ඔබ සති සම්පජඤ්ඤයෙන් යුත්ව මේ යථාර්ථය විනිවිද දැකීම උදෙසා නොහික්මන්නේ හැම මොහොතකම හිතන්න බුද්ධ ශාසනය ඔබට අතහැරෙන්න තව අවුරුදු 20ක් 30ක් තියනවද නෑ එක ක්ෂණයයි තියෙන්නේ මොන මොහොතක මේ බුද්ධ ශාසනය ඔබට අහිමි වෙලාදයි දන්නේ මොන මොහොතක මේ බුද්ධ ශාසනය ඔබෙන් ගිලිහිලා යයිද දන්නේ නෑ එහෙම ගිලිහෙන්නට නොදී බුද්ධ ශාසනය ඔබට අයිති කරගන්න පුළුවන් වෙන්නේ ඔබ මේ බුද්ධ ශාසනය තුල උන්වහන්සේගේ දහම තුල අවබෝධයට පත්වීමෙන් පමණයි කලනවැට ශක්තිමත් කිරීමෙන් පමණයි ඔබට යම් විදිහක බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඕනේ වගේ හැඟීමක් තියනවා නම් ඒ බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ ඔබ සත්පුරුෂයෙකු බවට පත්වීමෙන් පමණයි ඔබට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැතුව බුද්ධ ශාසන කියන්නේ ආරක්ෂා කර කර ඉන්න එකක් නෙමෙයි රැක රැක ඉන්න එකක් නෙමෙයි බුද්ධ ශාසනය තියන්නේ ආරක්ෂා කිරීමෙන් රැකීමෙන් නිදහස් වෙන එකක් ඒ රැකීම් සියලු රැකීම් වලින් සියලු ආරක්ෂා කිරීම් වලින් මිදෙන තැනයි සත්පුරුෂයෙකු ගොඩ නැගෙන්නේ අන්නේ සත්පුරුෂ භූමිය තුල ඔබ පිළිසිඳ ගන්නවත් එක්කම යම් විදිහක
ආරක්ෂාව කරනවා රකින්නවා කියන ස්වභාවයක් බුද්ධ ශාසනය සම්බන්ධයෙන් අවශ්‍ය නම් ඒ ඉබේම සිද්ධ වෙලා තියෙයි. ඒට ඒ රැකීම වෙනින් ඔබට අමුතුවෙන් දෙයක් කරන්න නැහැ. ඒ රැකීම වෙනුවෙන් ඔබට කළ යුතු දේ ඔබ කළ යුතු දේ ඔබ රැකීමයි. ඒ රැකීම වෙනුවෙන් ඔබ කළ යුත්තේ ඔබ ඔබව රැකීමයි. ඔබ ඔබව රකින්නවා යනුවෙන් අදහස් කළේ ඔබ ඔබව නඩත්තු කරනවා කියන එක නෙමෙයි. ඔබ ඔබේ නිදහස් වෙනවා කියන එක. ඔබ අවිද්‍යාවෙන් නිදහස් වෙනවා කියන එක, තණ්හාවෙන් මිදෙනවා කියන එක. කොටින්ම කියනවා නම් ඔබ ඔබ ලෙසගෙන තියෙන ඔබෙන් නිදහස් වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනය ඒ අවබෝධය වෙනුවෙන්මයි. එවැනි අවබෝධයක් වෙනුවෙන් පවතින මේ බුද්ධ ශාසනය අප ඉන් පරිබාහිර දේ වෙනුවෙන් පාවිච්චි කළ කරන එකද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නමයි. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ ඔබ මම සත්‍ය අවබෝධයේ උදෙසා යොමු කරවන්නමයි. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ අවිද්‍යාවේ අන්ධකාරය දුරු කළා, සත්‍ය අවබෝධයේ ආලෝකය උදා කරන්නමයි. ඉන් පරිබාහිර කිසිවක් මේ බුද්ධ ශාසනය තුළ නැහැ. ඉන් පරිබාහිරව කිසිවක් මේ බුද්ධ ශාසනය තුළ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ යනවා නම් ඒ තෙරුවන් සරණ යාම තුළ පැවතිය යුතු එකම එක කාරණාව චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා ඒ පාද පත්මයන් අනුව පියමනිනවා කියන අදහසක් විතරයි පවතින්න ඕනේ. ඒ දහම් මගේ පියමනිනවා කියන අදහස විතරමයි පවතින්න ඕනේ. ඒ සඟ පියුම් පාද පත්මයන් පසුපසින් පියමනිනවා කියන අදහසමයි පවතින්න ඕනේ. එය එහෙම වෙද්දී අපේ පින්නතුන් චතුරාර්ය සත්‍ය අවබෝධය පසේ කළා, බුද්ධ ශාසනය නැත්තම් බුද්ධ ධර්මය, බුද්ධත්වය, බෞද්ධ බව, බුද්ධාගමක් බවට පත් කරගෙන, බුද්ධාගමක් සකසගෙන ඒ බුද්ධාගම තුළ විවිධාකාර දේවල් සිද්ධ කරනවා. ඒ මහා විශාල පින්කමක් වෙන්න පුළුවන්. මහා විශාල මල් පූජාවක් වෙන්න පුළුවන්. මහා විශාල ආහාර පූජාවක් වෙන්නත් පුළුවන්. මහා විශාල පිරිකර පූජාවක් වෙන්නත් පුළුවන්. මහා විශාල වත්විරිවෙත් පිරීමක් වෙන්නත් පුළුවන්. මහා විශාල සිද්ධස්ථාන ඉදිකිරීමක් වෙන්නත් පුළුවන්. මහා විචිත්‍රවත් සඳර්ශනයක් සැනකෙලියක් වෙන්නත් පුළුවන්. මහා විශාල පෙරහැර මංගල්‍යයක් වෙන්නටත් පුළුවන්. මෙකී නොකී තව බොහෝ දේ මේ බුද්ධ ශාසනය තුළ වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. බුද්ධ ශාසනය ඒ කිසිවක් උදෙසා නෙවෙයි, බුද්ධ ශාසනය චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසාමයි. එහෙම බුද්ධ ශාසනයක අර වගේ දේවල් නොකළ යුතුද, ඒ දේවල් කළ යුතු වුවද නොකළ යුතුවද, ඒ දේවල් උදෙසා අපේ සිත කිලිටි කර ගැනීමත් බුද්ධ ශාසනය නෙවෙයි. එනිසා යම් යම් අය එවැනි වූ පූජාවල්, එවැනි වූ ඉදිකිරීම්, එවැනි වූ කාරණාවන් සිද්ධ කරනවා නම් ඒ දේවල් ඒ ආකාරයෙන් ඒ අය සිද්ධ කරගත්තාවේ කිසිම බාහිර කාරණාවක් නිසා, කිසිම බාහිර කාරණාවක් උදෙසා ඔබ ඔබේ සිත කිලිටි කරගන්නේ නම්, ඔබේ සිත රාගයෙන් කිලිටි වන්නේ නම්, ඔබේ සිත ද්වේෂයෙන් කිලිටි වන්නේ නම්,
ඔබේ සිත මෝහයෙන් කිලිටවන්නේ නම් එසේ නම් ඔබ බුද්ධ ශාසනය තුල හික්මන කෙනෙක් නෙවෙයි සත්පුරුෂයාගේ කාර්ය හොඳ නරක යහපත අයහපත යායුතු නොයායුතු මග කළ යුතු නොකළ යුතු දේ හරි දේ වැරදි දේ ආදී විදිහට ඔබට පෙන්වා දීම නිසා පෙන්වා දීම පමණයි මේ සිද්ධ කරන්නේ ඒ ඒ සිදු කරන කිසි දෙයක් ගැන ගැටීමක් ඇත්තේ නැහැ ඒ ඒ සිදු කරන කිසිම දෙයක් නිවැරදි කරන්න උත්සාහ කරන්නෙත් නැහැ සිදු කරන කිසිම වන්දනාවක් කිසිම පූජාවක් කිසිම පූජෝපහාරයක් පිළිකුල් කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න හෝ ඒවා නිසා හිත කිලිටි කරගන්න උත්සාහ කරන්නෙත් නැහැ ඒවා ඊයත්තන්ගේ කාර්යයක් ලෝකයේ සමස්තය එකම ස්වභාවයකට පත්වීම කිසිදාවත් සිද්ධ වෙන්නේ නැහැ බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලේ බුදු පියාණන් වහන්සේ අභියස උන්වහන්සේ අභියස පැවිදි වෙච්ච ඇත්තන් බුදුරජාණන් වහන්සේ මග හැමෝම ගියේ නැහැ ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන විතරක් හිටපු අය හිටියා බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ හිටපු අය විතරක් හිටියා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කර කර හිටපු අය විතරක් හිටියා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය පරිස්කාර පිරිනම නම හිටපු අය විතරක් හිටියා බුද්ධ වචනය අවබෝධන කොට අසාසා හිටපු අය විතරක් හිටියා එහෙම අය අද වගේම එදත් හිටියා එහෙම හිටපු කිසි කෙනෙකුට බුද්ධ ශාසනේ පළලලා ගන්න හම්බිච්ච අවස්ථා බොහෝම අඩුයි අන් කිසිවක් තියා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම ධර්ම පදයක්ම වගේ ශ්‍රවණය කරන්න භාග්‍ය උදා කරගත් පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේට පවා දැන් මේ බණ අහන තරමට නිවන් අවබෝධ වෙනවනා බණ අහන තරමට නිවන් අවබෝධ වෙනවනම් ඉස්සෙල්ලාම සත්‍ය අවබෝධ වෙන්න ඕනේ ආනන්ද ස්වාමීන් වහන්සේට උන්වහන්සේ සිටින තැන විතරක් නෙමෙයි උන්වහන්සේ නොසිටින තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයත් උන්වහන්සේට නැවත අහන්න ලැබුණා ඒත් උන්වහන්සේ අරහත්ත්වයට පත් වුනේ පස්සේ මග වඩන්න ගත්තාම විතරයි එතකන් උන්වහන්සේට අරහත්ත්වයට පත් වෙන්න බැරි වුණා මේ එකම එක උදාහරණය හොඳටම ඇති පින්නොතනේ ඔබට යමක් අවබෝධ කරගන්න ඒ නිසා ඔබ උත්සාහ කරනකන් ඔබ මාර්ගයේ වඩනකන් ඔබට බුද්ධ ශාසනයකින් අවශ්‍ය කරන ඵල නෙලා ගන්න ඉඩ හසර ලැබෙන්නේ නැහැ. ඔබ ආරම්භය යුතුයමයි. ආරම්භත නික්කමත යුඤ්‍යත බුද්ධ ශාසනය. ඔබ සම්මා පටිපදාව තුල හික්මීම ආරම්භන්න පින්නතුනේ මේ මොහොත තුල. ආරම්භා නික්මෙන්න. නික්මී යෙදෙන්න. ඒ ඒ විදියට ඒ ඒ මොහොතේ ඒ ඒ මොහොතේ එසේ එසේ පිළිපදින්ට උත්සාහ කිරීම තුලමයි ඔබට බුද්ධ ශාසනය තුල සැබෑ බුදුරජුන් මුණ ගැහෙන්නේ ඇත්තටම ඔබ බුද්ධ ශාසනය තුල හික්මනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ නැත්තම් බුද්ධත්වේ නැත්තම් බුද්ධ කියන ස්වභාවය මුණ ගැහිම උදෙසා ගමන ආරම්භ කරනවා ගමන ආරම්භ කළ යුතුයි ඒ ගමන ආරම්භ කිරීමෙන්ම පමණයි ඔබට සත්‍ය අවබෝධයේ උදෙසා අවශ්‍ය කරන වටපිටාව ශක්තිය ගොඩ නැගෙන්නේ ඒ නිසා කොතරම්නම් දෙනා හසරක් නොදෙන මේ බුද්ධ ශාසනය හරියට හඳුනා නොගෙන බුද්ධ ශාසනයේ ස්වභාවය හරියට හඳුනා නොගෙන තමන්ගේ අසලට තමන්ගේ සමීපයට ලැබුණු අවබෝධයේ යතුරු එය පාවිච්චි කරමින් දොර විවර කරගන්න සත්‍ය අවබෝධයේ දොරටුව විවර කරගන්න උත්සාහ නොකොට ලෝකය තුල ලිවිද ක්‍රියාකාරකම් වල නියැලෙනවා ඒ නිසා පින්නතුනේ ඔබ කොච්චර ලෝකයේ පෝෂණය කළත් කොච්චර ලෝකයේ සැකසුවත් කොච්චර ලෝකයේ නිවර්දි කළත් ඒ ඔබට වෙහෙසක් විතරයි බුද්ධ ශාසනය තුල
විවිධ පිරිස් ඉන්නානේ පින්නතුනේ මේ ශාසනය හික්මෙන්න කැමති මා නිතර සිහිපත් කරන දෙයක් මේ බුද්ධ ශාසනය සුදුම සුදු හොඳම හොඳ යහපත්ම මිනිස්යන්ට නෙවෙයි මේ බුද්ධ ශාසනය සල්ලාලයන්ටයි මේ බුද්ධ ශාසනය වෙසඟනන්ටයි මේ බුද්ධ ශාසනය බේබද්දන්ටයි මේ බුද්ධ ශාසනය පාපිෂ්ඨයන්ටයි මේ බුද්ධ ශාසනය දුෂ්ටයන්ටයි මේ බුද්ධ ශාසනය පාපතරයන්ටයි ඒක නිසා තමයි අන් සෑම දහමකටම වඩා බුද්ධ ශාසනය අමුතු වෙන්නේ ඒ නිසාමයි අන් සෑම දහමකටම වඩා බුද්ධ ශාසනය වෙනස් වෙන්නේ අන් සෑම දහමක්ම යහපතුන් වෙනුවෙන් සුසිල්වතුන් වෙනුවෙන් පමනක් ක්‍රියාත්මක වෙද්දී බුද්ධ ශාසනය තුල සුවිශේෂී වටිනාකමක් දෙන්නේ වැදගත්කමක් දෙන්නේ අසරණයන්ට පාපතරයන්ට දුෂ්ටයන්ට සල්ලාලයන්ට බේබද්දන්ට වෙසගනන්ට මෙකී නොකී වචනවලින් මා සිහිපත් කළ මේ ධර්මය ඇහෙන මානේ ශ්‍රවණය කරන මානේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔබ පුතේ ආධ්‍යාත්මිකව කඩා වැටිලා නම් ඔබට ඔබේ ජීවිතය වැරදිලා නම් ඔබට මේ සමාජය තුල ඔබ ඔබ නොදැනුවත්වම ඔබ සමාජයේ සම්මතය තුල යම් නරකයි කියලා සමාජයේ දකින දිසානතික ඔබ බොහෝ දුර ගමන් කරලා නම් මේ ලෝකයම ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් ඔබේ දෙමව්පියන්ගේ ඔබේ නිවසේ ඉඳන් මුළු වටපිටාවම ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් ඔබව සෙනෙහසින් වැළඳ ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවා මුළු ලෝකයම ඔබ ප්‍රතික්ෂේප කරද්දී මුළු ලෝකයටම ඔබ එපා වෙලා තියෙද්දී ඒ මුළු ලෝකයේ සෑම සියලු දෙනාටම වඩා ආදරයෙන් කරුණාවෙන් සෙනෙහසෙන් ඔබ වැළඳ ගන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා ඒ සබාධමයි ඒ ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි දෙපාරක් හිතන්න එපා පුතේ දෙපාරක් හිතන්න එපා දුවේ දෙපාරක් හිතන්න එපා අසරණ වෙච්ච අම්මේ තාත්තේ ඔබේ රැකවරණයට ඔබේ ආරක්ෂාවට ඔබේ සැනසීමට ඒ ආශ්චර්යවත් වූ බුද්ධ ධර්මය හැම මොහොතකම සූදානමින් ඔබේ යටගිය ජීවිතයේ මොනම විදිහකටවත් අදාළ වෙන්නේ බුද්ධ ධර්මයට ඔබේ අතීතය සල්ලාල ජීවිතයක්ද ඔබ මම් පහරන හොරෙක්ද ඔබ ගණිකාවක්ද ඔබ දුස්සීලෙක්ද පාපතරයෙක්ද එහෙමත් නැත්නම් ඔබ මොන විදිහේ සමාජ සම්මතය තුල ඔබ වැරදිකාරයෙක් වුණත් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ සිරි සදහමට ඔබ නිවැරදිකාරයෙක් ලෝක සම්මතය තුල ඔබට වරදක් පැටවුවට ඒ සෑම ස්වභාවයකම තියෙන සත්‍ය යථාර්ථය බුදුදහම තුලයි පවතින්නේ ඒ නිසා සමාජ සම්මතයේ හොඳම හොඳයි කියලා සලකපු අයට වඩා බුදු දහම තුල ලොකු වටිනාකමක් දෙන්නේ ඊටත් වඩා තමන්ට තමන් අහිමි වෙලා අසරණ වෙලා හසරක් නොදැන තමන්ගේ ජීවිත ඉබාගාතේ යන්නට සලස්සලා තියෙන අසරණ අහිංසකයන්ට පිහිට වෙන්න ඒ අයට සරණ වෙන්න පුළුවන් ඒ අයට පිහිට වෙන්න පුළුවන් සුදුසුම සුදුසු පාරාදීසය තෝතැන්න බුද්ධ රාජ්‍ය තුලයි පවතින්නේ ඒ නිසා ඔබට ඔබේ ජීවිතේ පා වෙනකොට ඔබට මුළු ලෝකයම පා වෙනකොට ඔබට සිය දිවි හානි කර ගන්නට හිතෙනකොට ඔබට මේ සෑම දෙයක තියෙන නිස්සාර බව තේරලා හැම දෙයක්ම දාලා කොහේ හරි යන්න හිතෙනකොට දැන් වෙහෙසයි දැන් නැති
මට මේ ජීවිතය තවත් දරා ගන්න බෑ මට මේ පීඩණය තවත් දරා ගන්න බෑ මට මේ අසහනය තවත් දරා ගන්න බෑ මට මේ ලෝක අපවාදයන් වලට මුහුණ දෙන්න බෑ මට මේ ලෝක පීඩණය දරා ගන්න බෑ ඒ නිසා මම මේ ලෝක ජීවිතයට ඒ නිසා මම මේ ලෝකයට සමු දෙනවා කියලා ගන්න තීරණය ගන්න වෙලාවේ ඔබ දෙපාරක් හිතන්න ඔබට තවත් විකල්පයක් තියෙනවා ඔබට ඒ සියල්ල එපා වෙද්දී ඔබට සියල්ල එපා වෙද්දී ඒ සියල්ලට ඔබ එපා වෙද්දී ඔබව ඕනෙම කරන ස්වභාවයක් තව තැනක තියෙනවා ඔබව ඒ තරමට ලෝකයේ පිළිබඳව ඔබ කඩා වැටිලා ඔබට ඒ තරමට මේ ලෝකයේ පිළිබඳව නිර්වින්දනයක් ඇති වෙලා ඒ තරමටම ඔබට මේ ලෝකයෙන් මිදෙන්න හිතුණා කියන්නේ මොනව හරි හේතුවකට ලෝක ධර්ම නිසා හරි ඇත්තටම බණ කියලා හදන්න ඕනේ තත්යකට ඔබ ඉබේ හැදිලා දැන් ඔබ ඉන්නේ මේ ලෝකයේ වටිනාකමක් නොදකින තැනකට දැන් ඉන්නේ ඔබ මේ ලෝකයේ කිසිම හරයක් නොදකින තැනක දැන් ඉන්නේ මේ ලෝකයේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කිසිවක් තමන්ට නොපෙනෙන තැනක දැන් ඉන්නේ කොටිම්ම කියනවා නම් දැන් ඔබ මුළු ලෝකයේම දුකයි කියන තැනට ඔබ සැකසීලා ඉන්න මොහොතේ ඒ මතු පිටින් ඇතිවිච්ච අදහස පරිපූර්ණව පෙන්නලා නැවතත් ඒ දුකින් පිරිච්ච ජරා මරණ ව්‍යාධි වලින් පිරිච්ච නිරන්තරයෙන් විපරිණාම ස්වභාවයෙන් අනිච්ච ස්වභාවයෙන් එක්ක නිරන්තරයෙන් දුකම සමුදය කරන ලෝකයට නැවත නොයන තැනකට ඔබ ගෙනියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නැවතත් ඔබ වෙතෙන්ට නොයන තැනකට ගෙනියන්න පුළුවන් ඒ නිසා පින්නතුනේ ඒ නිසා ඔබ අසරණ නැහැ ඔබ අසරණ නැහැ ඔබට මොන විදියකට හරි බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ උණුසුම හරි වැදුලා තිබුණා ඒ නිසා ඔබට මාවතක් ඉතිරිව තියෙනවා තව අවසන් බලාපොරොත්තුවක් ඉතිරිව තියෙනවා ඔබට තව ඒ බුද්ධ රාජ්‍ය තුල ජීවත් වීමට තීරණය කරන බුද්ධ රාජ්‍යයේ වැසියෙක් වෙන්න ඔබට අවස්ථාව තියෙනවා ඔබ ගන්න ඒ තීරණය ඔබ ගන්න ඒ තීරණය ඔබට සදාකාලික සැනසීම ගෙනේවි ඔබ ගන්න ඒ තීරණය දිගට 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 ඔබව අසරණ කිරීම වලින් නිදහස් කරાવી ඔබට මුළු ජීවිතේම අහිමි වූ සනසිල්ල නැවතත් බොහෝ වැඩියෙන් ඔබේ ජීවිතයට ලැබේවි අසරණ වෙලා පැත්තකට වෙලා සමාජය තුල කොන් වෙලා හිටපු ඔබට ගෞරවාන්විත ජීවිතයක් ලැබේවි ඒ සියල්ලට වඩා සසරක් විදිහට හසරක් නොදැන මුලා වෙලා සත්‍ය කුමක්ද කුසලය කුමක්ද කියලා තෝරගන්න බැරුව හැබෑවටම සැප ලබන්න කියලා හිතාගෙන සැපක් නොවන ස්වභාවයන් පසුපස යමින් ඒ තුල සැප හොයලා හොයලා වෙහෙසටපත් වෙලා ආතතියටපත් වෙලා දුකටපත් වෙලා අසහනයටපත් වෙලා ඉන්න ඔබට සැබෑවටම සැබෑම සැපයක් උරුම කරගන්න විදිහට සොයාගන්න මාවත ඔබට මුණ ගැහෙවි ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ඒ තරමටම ඔබට ඔබේ ජීවිතය නැවත ලබලා දෙනවා ඒ නිසා සමහර වෙලාවට ඔබට විවිධ ලෝකීය හේතු නිසා ඔබට ඔබේ ජීවිතය එපා වෙනවා නම් විවිධ හේතු නිසා ඔබට මේ ජීවිතය ඇති වෙලා නම් ඔබට හෙම්බත් වෙලා නම් ඒ හෙම්බත් වීමම ඒ අසහනයම ඒ පීඩණයම ඔබව නැවතත් එවැනි ස්වභාවයන්ට පත්වීම ඇති නොවන තැනකට ගෙන යන්නට සමත්කම් දක්වාවි
බුද්ධ ශාසනය මනාකොට වූ බල සම්පන්න ශ්‍රද්ධාව සමුදේ කරගන්නට ඒ දුකම ඔබට හේතුවක් වේවි. පච්චය කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙන සංකාර සංකාර ප්‍රත්‍යයෙන් සකස් වෙන විඥාන ආදී විදිහට මේ ප්‍රත්‍යෝපන්නව ප්‍රත්‍යෝපන්නව මේ දුක සමුදේ වෙවි දුක සමුදේ වෙවි සසර සමුදේ වෙවි මේ විදිහට ගොස් ඒ ආකාරයෙන් තණ්හාවෙන් උපාදානෙන් භවෙන් ජාතිය සැකසিলা ජාති ප්‍රත්‍යයෙන් සැකසෙන දුක්ඛය ජාති ප්‍රත්‍යයෙන් සැකසෙන මේ දුක් ස්වභාවය ප්‍රත්‍ය කරගෙන එයා ශ්‍රද්ධාව ඇති කරගන්නවා ජාති ප්‍රත්‍යයෙන් සැකසෙන දුකම නිසා ඒ දුකේම කිමිදිලා ඒ දුකම විඳලා විඳලා ඒ දුක තුලම කිමිදිලා කිමිදිලා ඒ දුකේම හිර වෙලා ඒ දුකේම හුස්ම හිර වෙලා මැරිලා යන ලෝකයක අවිද්‍යාව නිසා මේ සියල්ල සමුදය කරගෙන තණ්හාව නිසා මේ සියල්ල සමුදය කරගෙන ඒ දුක ඇතුලේම පීඩා විඳ විඳ ඒ දුක ඇතුලේම දුක් විඳ විඳ ඒ දුක ඇතුලේම අසරණ වෙවි ඒ දුක ඇතුලේම අසහනයටපත් වෙවි ඒ දුක ඇතුලේම මිදෙන්න මාවත් ඔය හොය ඒ දුක ඇතුලේම මිදෙන්න මාවතක් කොච්චර හෙව්වත් හම්බ නොවි ඒ දුක තුලම හිර වෙලා ඒ දුක තුලම කිමිදිලා ඒ දුක තුලම මැරිලා යන අසරණ අහිංසකයෝ ඉන්න ලෝකයක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාදාන පච්චේන් භවවේ භවපච්චේන් ජාතිවේ ජාතිපත් ප්‍රත්‍යයෙන් දුක්ඛවේ දැන් හැම තැනකම විස්තර කරන්නේ උපාදාන ප්‍රත්‍යයෙන් භවවේ භව ප්‍රත්‍යයෙන් ජාතිවේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව ආදී විදියටනේ ඒ සියල්ලගෙන එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාති ප්‍රත්‍යයෙන් දුක්ඛවේ දුක්ඛ ප්‍රත්‍යයෙන් ශ්‍රද්ධාවේ දැන් යා මේ මුළු කඩා තමන්ගේ මුළු ආත්මයම මුළු ජීවිතයම මුළු සියල්ලම කඩා වැටිච්ච තැන කොටිම්ම කියනවා නම් තමන්ට මේ ලෝකය එපාම වෙච්ච තැන තවත් නම් මේ ලෝකයට මට නම් මේ ලෝකයෙන් යන්නමයි ඕනේ කියලා හිතිච්ච තැන අපි ප්‍රායෝගිකව කතා කරමු මේ ලෝකේ නම් මට කිසිවක් එපා කිසිවෙක් එපා මට මේ ලෝකයම එපා කියලා හිතිච්ච තැන මට මේ ජීවිතයත් එපා මම මේ ජීවිතේනොත් සමගන්නවා මං සියදිවි හානි කරගන්නවා කියලා හිතිච්ච තැන මේ කිසිම දෙයක් එක්ක මට තවත් මොහොතක්වත් ජීවත් වෙන්න බෑ මේ ජීවිතේවත් වැඩක් නෑ මේ ලෝකයේම මහා වදයක් මේ ලෝකයේම මහා කරදරයක් මේ ලෝකයේම මහා පීඩාවක් මේ ලෝකයේම මහා දුකක් මේ ලෝකයේම මහා gaduwak මේ ලෝකයේම මහා ඇනෙන හුලක් මේ ලෝකයේම මහා මඩ ගොඩක් මේ ලෝකයේම මහා අසූචි ගොඩක් මේ ලෝකයේම මහා ගඳ ගහන තැනක් මේ ලෝකයේම මහා පිලුණු වලක් මේ ලෝකයේම මහා මේ පිළිගඳ ගහන තැනක් මේ ලෝකයේම මහා පීඩාවක් මේ ලෝකයේම මහා අසරණකමක් කියලා දැනෙච්ච වෙලාවේ අන්නේ සියල්ල පදනම් කරගෙන සිහියලව ගන්න සත්පුරුෂයා ඒ සියල්ල පදනම් කරගෙන සිහියලව ගන්න ශ්‍රොතවත් ආර ශ්‍රාවකයා ඒ සියල්ලම ඇතිවිච්ච වෙලාවේ සියල්ල පදනම් කරගෙන යා තුල ශ්‍රද්ධාව ඇති කර ගන්නවා ඒ ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම නෙවෙයි මෙතන මේ ශ්‍රද්ධාව කියන්නේ පැහැදීමක් නෙවෙයි මෙතන මේ ශ්‍රද්ධාව කියන්නේ මේ ජාති ප්‍රත්‍යයෙන් දුක්ඛ වේ ඒ දුක්ඛ ප්‍රත්‍යයෙන් ඇති කරගන්න ශ්‍රද්ධාව තමයි මුළු ලෝකයේම දුකයි ඒ නිසා මිදිය යුතුයි කියලා ඇති කරගන්න අවබෝධය ලෝකයේම දුකයි මිදිය යුතුයි ලෝකය දුකක්මයි නිවන සැපක්මයි කියන අදහසට එනවා අන්නේ ශ්‍රද්ධා ප්‍රත්‍යයෙන් දැන් එයා දිගට 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 නිවන දක්වාම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන ශ්‍රද්ධා ප්‍රත්‍යයෙන්
දිගට දිගට නිවන දක්වාම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන ඵල සකස් කරනවා දැන් අර මෙච්චර වෙලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාරාදී විදියට මෙච්චර වෙලා සසර සැකසනවා වගේම මෙතන ඉඳන් දැන් එයා සසරෙන් මිදීම සැකසෙන ප්‍රත්‍තර ක්‍රියාත්මක වෙනවා බලන්න නිවනට දුක උපනිශ්‍රේ කරගන්න විදිය නිවනට දුක උපනිශ්‍රේ කරගන්න විදිය කැමති කෙනෙකුට උපනිසා සූත්‍රය බලන්න ඒ හොඳට තේරුම් කරගන්න පුළුවන් වෙයි උපනිසා සූත්‍රය ඒ පටිච්ච සමුප්පාදය හැම තැනකම ලෝකයෙන් දුකෙන් කෙලවර වෙද්දී බුදුරජාණන් වහන්සේ උපනිසා සූත්‍රයේ මේ පටිච්ච සමුප්පාදය නිවනෙන් කෙලවර වෙන ආකාරයට අධේශනා කරනවා එතනත් පටිච්ච සමුප්පාදය පිළිබඳව ඔබේ ඇතිලා තියෙන මහා ආරවුලක් ලැහෙනවා අනවබෝධයක් निराකරණය කළා අවබෝධයටපත් කරනවා අපි හිතන් ඉන්නේ මේ පටිච්ච සමුප්පාදය දිගට දිගට ක්‍රියාත්මක වෙලා දුකෙන් අවසන් වන එකක් කියලා නෑ ඒ පටිච්ච සමුප්පාදයම නිවනෙන් අවසන් වන විදියට ක්‍රියාත්මක වන ස්වභාවයක් උපනිසා සූත්‍රයේ දේශනා කරන්නේ ශ්‍රද්ධාවෙන් පටන් ගරන් ශ්‍රද්ධා ප්‍රත්‍යයෙන් එහෙම එහෙම දිගට දිගට ගිහිල්ලා එය ලෝකෝත්තරය දක්වා විහිදෙන විදිය හරි අපූර්වට උපනිසා සූත්‍රය දේශනා කරනවා ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල මේ දේශනය මට සිහිපත් කරන්න අවශ්‍යකම් තිබ්බේ මේ ලෝකය අපිට කැමති විදියට පවතින එකක් නෙමේ මේ ලෝකයේ අපේ කැමැත්තට අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ දිශානතිය තුලම ක්‍රියාත්මක වෙන එකක් එවැනි ප්‍රතිවිරුද්ධ දිශානතිය තුල ක්‍රියාත්මක වෙන ලෝකයක එවැනි සෑම කඩාවැටීම් ඇතිවන ජීවිතයකටම සරණක් මේ බුදුදහම තුල තියෙනවා ඒ නිසා නිරන්තරයෙන් නිරන්තරයෙන් ඔබේ ජීවිතවලට කඩාවැටීම් ඇති වේවි ඒ විපාක ලෝකය නවත්තන්න පුළුවන් එකක් නෙමේ බුදු උනත් විපාක ලෝකයෙන් මිදෙන්න බෑ ඒ නිසා මේ ලෝකයේ තුල කරදර බාධක සම්බාධක පීඩාවන් දිගට 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 ඒවි ඒ ඔබ ගිහි ගෙදර හිටියද පැවිදි ජීවිතයේ හිටියද ඒ විපාක ලෝකයේ විපාක ගලාගෙන මේම නවත්තන්න පුළුවන් දෙවියෙක් ශ්‍රමණයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මේ තුන් ලෝකේ කොයිවත් නැහැ ඒ නිසා ඔබට පුළුවන් වෙන්නේ විපාක ලෝකයේ විපාක ක්‍රියාත්මක වෙද්දී ඒ විපාකත් එක්ක හැප්පෙන්න යන එක නතර කළා විපාක ලෝකයත් එක්ක හැප්පෙන්න යන එක නතර කළා විපාක ලෝකයේ එසේම තියෙද්දී විපාක ලෝකයත් එක්ක ඇලිලා ගැටිලා සකස් කරන සංකාර ලෝකයේ නිදහස් වෙන්නයි තියෙන්නේ ප්‍රශ්නේ තියෙන සංකාර ලෝකයේ තුලයි විපාක ලෝකයේ තුල ප්‍රශ්නයක් නැහැ විපාක ලෝකයේ අපට විපාක ලෝකය ප්‍රශ්න විදියට කරදර විදියක බාධක විදියට දැනෙන්නේ විපාක ලෝකය ප්‍රත්‍ය කරගෙන සංකාර ලෝකයක් ගොඩනගා ගන්න තැනයි විපාක ලෝකය තුල ස්කන්ධ ලෝකයක් විදියට දිගට දිගට මේ ක්‍රියාත්මක වෙන ස්වභාවයේ උපාදාන ස්කන්ධ ලෝකයක් විදියට සකස් කරන්න යාම තුලයි ප්‍රශ්න තියෙන්නේ එනතා විපාක ලෝකයේ අபிසංකාර නොකර සංකාර ලෝකයක් බවට පත් කරගන්නේ නැතුව ඔබට පුළුවන් නම් ඒ විදියට විවිධාකාර අපවාද චෝදනා ගැරහීම් මෙපාවීම් කලවිරීම් දිගින් දිගට කායික කඩාවැටීම් මානසික කඩාවැටීම් මේ ජීවිතේ දිගට දිගට එද්දී ඒවා විපාකයි ඒ විපාකත් එක්ක කොච්චර හැප්පිලා ඒ විපාක සකසන්න උත්සාහ කළත් ඒ විපාක සකසලා ඉවර කරන්නත් බෑ විපාක සකසන්නත් බෑ විපාක සකසන්න ඕනේ වුණත් ඒ ඕන භාවයත් දුකයි විපාක සකසන්න උත්සාහ කරන එකත් දුකයි විපාක සකසන්න ක්‍රියාත්මක වෙන එකත් දුකයි සකසන්න හදලා සකසලා ඉවර කරන්න බැරි එකත් දුකයි සකසන්න නොහැකි එකත් දුකයි ඇයි ඒ කරන්න බැරි එකක් කරන තැනක දුකක් විතරයි වෙහෙසක් විතරයි පීඩාවක් විතරයි ඉතුරු වෙන්නේ ඒ නිසා බුදුරු උගන්වන්නේ විපාක ලෝකය එක දඟලන්න නෙමෙයි බුදුවරු උගන්වන්නේ විපාක ලෝකය දුරු කරන්න නෙමෙයි බුදුවරු උගන්වන්නේ විපාක ලෝකයේ ඉස්සරහා ඒ විපාක ලෝකයේ පාදක කරගෙන ඒ අபிසංකාර ලෝකයක් සංකාර ලෝකයක් සකසන එක නතර කරන එකයි ඒ නිසා මේ විපාක ධර්ම ඉස්සරහා රාගයෙන්
කිලිටිකර කර ද්වේෂයෙන් කිලිටිකර කර අභිසංස්කරණය කර කර නැවත නැවතත් විපාක විඳින්න අවශ්‍ය කරන ශක්තියක් ඉතුරු කර කර ඒ ඉතුරු කරන ශක්තිය පදනම් කරගෙන නැවත නැවතත් භව සකස් කර කර භව සකස් කර කර සසර සකස් කර කර සසර සකස් කර කර දුක සමුදය කරනවා නම් දුක සමුදය කරනවා නම් අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා අපි නොතුනේ ඕන තරම් නෙළුම් විල්වල නෙළුම් කොළ තියෙනවා ඒ නෙළුම් කොළවලට මද වැසිත් පොද වැසිත් මහා අනෝරා මුරුගසන් වැසිත් සියල්ලම නිරන්තරයෙන් ඒ ඒ වෙලාවට ඒ ඒ වෙලාවට වැසි වැටෙනවා හැබැයි කවදාවත් නෙළුම් කොළේ මුරුගන්සන් වැස්ස ගන්නෙත් නැහැ පොද වැස්ස ගන්නෙත් නැහැ පිනි වැස්ස ගන්නෙත් නැහැ කොයි වැස්සක් වැස්සත් නෙළුම් කොළේට වැටෙන වැහි බින්දු ගෑවුනා නොගෑවුනා වගේ රූටලා ගිහින් ලෙස්සලා ගිහින් වැවට වැටෙනවා ඒ කිසිම වැස්සකට පුළුවන් උනේ නැහැ නෙළුම් කොළේ සිදුරු කරන්න කිසිම වැස්සකට පුළුවන් උනේ නැහැ නෙළුම් කොළේ පළුදු කරන්න කිසිම වැස්සකට පුළුවන් උනේ නැහැ නෙළුම් කොළේ කිලිටි කරන්න අන්න ඒ වගේ පින්නතුනේ මේ නෙළුම් කොළේ වගේ වෙන්න ඔබ නෙළුම් කොළේ වගේ වෙන්න මේ විපාක ලෝකයේ නැමැති වැසි විපාක ලෝකයේ වැසි වැටෙන එක නතර කරන්න බෑ ඒ විපාක ලෝකයේ වැසි වැටෙද්දී ඒ වැසි නිසා පිච්චිලා අළු වෙලා ඒ විසාස වෙලා අபிසංකාර බවට පත් වෙලා විවිධ විවිධ දේවල් ඒ වැස්සට අහු වෙලා ඉරිලා කැඩිලා ගියාට නැත්තම් ඒ වැසි රඳෝ ගත්තට විවිධාකාර පත්‍ර හැබැයි කිසි දවසක නෙළුම් පත්‍රය ඒ වැසි රඳව ගන්නේ නැහැ ඒ ජලය රඳව ගන්නෑ අන් බොහෝ පත්‍ර ඒ ජලය පුරෝගන ජලය රඳවගෙන තියාගත්තට ජලය ඇල්ලලා තියාගත්තට නෙළුම් පත්‍ර වැස්සක් වැස්සද හොයන්න බෑ වගේ ඒ තියෙන පිරිසිදු ප්‍රභාස්වර සිනිඳු බව නිසා ඒ ජලය වැටුනට නොවැටුනා වගේ lessලා යනවා නෙළුම් පත බොහොම පිරිසිදුව තියුණුව තියෙනවා අන්න ඒ වගේ ප්‍රභාස්වර වූ සිත ආගන්තුකව පැමිණෙන කෙලස් වලින් කිලිටි නොකොට ඒ ප්‍රභාස්වර සිතේ ප්‍රභාස්වර බව රැකගෙන ඒ ප්‍රභාස්වර සිත ප්‍රභාස්වර සිතක් විදිහටම සක ප්‍රභාස්වරව සැකසෙන සිත ප්‍රභාස්වරවම මියදිලා යන ස්වභාවයට පත්වන මට්ටමට ඔබට හික්මෙන්න පුළුවන් නම් ආගන්තුකව පැමිණෙන රාග දේශ ආදී කෙලෙස් වලින් එය කිලිටි කර නොගන්නවා නම් නැවත නැවතත් අபிසංකාර කිරීම තුල නවතත් භවයක් හදන්නට අවශ්‍ය කරන නැවතත් සසරක් හදන්නට අවශ්‍ය කරන නැවතත් දුකක් හදන්නට අවශ්‍ය කරන ඒ අවශ්‍ය කරන හේතු ඉතුරු නොකරනවා නම් ශක්ති ඉතුරු නොකරනවා නම් ඒතු හේතු ශක්ති ඉතුරු නොවන තැනක ආයෙ ආයෙත් භව හදන්න බෑ භවයක් නැත්තම් ජාතියක් නැහැ ජාතියක් නැත්තම් ජරා මරණයක් නැහැ ඒ නිසා බුද්ධ ශාසනය තුල සුවසේ ලොවටම සුවඳ විහිදවන නෙළුමක් වන්නන ඒ කෙලස් කිල්ඩි රඳා නොගන්නා නෙළුම් පත්‍රයක් වන්නනම් පින්නැති ඔබ හැම දෙනාටම මේ බුද්ධ ශාසනය මේ බුද්ධ ධර්මය චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසාමයි ඒ බුද්ධ ශාසනයේ රැකවරණය නිරන්තරයෙන් ඔබට ලැබෙන්නේ ඔබ සත්පුරුෂයෙක වීම උදෙසා හික්මීමමයි ඒ ආතාපන වීරය හෙට නොවේ මේ මොහොතේමයි මේ මොහොතේ මේ මොහොතේ වීරය කරමින් බුද්ධ ශාසනයේ රැකවරණය ලබන්ට බුද්ධ ශාසනයේ රකින්ට සත්පුරුෂයෙකු කල්න මිත්‍රයෙකු වන්ට ඔබ නෙළුම් පත්‍රයක්සේ ක්‍රියාත්මක වෙන්න කෙලස් ධාරාවන් ගලාගෙන එන ලෝකයේ විපාක ලෝකය සකස් කරන්නට වෙනස් කරන්නට හදන්නට අනේක නතර කළා ඒ විපාක ලෝකයේ හැමම තියෙද්දී ඒවත් එක්ක පැටලෙන ස්වභාවයේ රාග දෝෂ ආදී දුරු කරන්නට උත්සාහ කරන්නට වීරය කරන්න එවැනි උත්සාහයකින් ඔබට මේ බුද්ධ ශාසනය තුල සැනසීම උදා කරගන්නට මේ ශ්‍රවණය කළ දේශනයත් හේතු වාසනාවේවා කියන ආසින්සනය සිදු කරමින්
मे उतुम उ सदहाम देशनाव अवसान करना हेम दिनाटम सम्मा संबुद सरनाय आकाशट्ठा च बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्कन्तु शासनं चिरं रक्कन्तु देशनं चिरं रक्कन्तु त्वं सदाति। सदहति पिन्नतुनि अद दवसे पिनति ओब वेनुवेन मे उतुम्मु सद्धर्म देशनाव सिद्ध करवीम उदेसा दायकत्वय ගෙන කටයුතු කරන්නේ අංක 140 ප්‍රගතිමාවත මුල්ලේරියාව නවනගරයේ පදිංචි විශ්‍රාමික ගුරු වසන්තා පුෂ්පරාණි හේවා මහත්මිය සහ ඉසුරු දියණිය මලිත් පුතණුවන් බානුක බෑනනුවන් සහ සෙනාරා මිනිබිරිය විසින් සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු කරනවා. එයත්න් කැමති වෙනවා मीट तुन वसरकट पिर दायकत्ते दरुवाय आतरीन वियोवु लक्ष्मण नलिगम आदरणीय स्वामी पुत्रयाट दयाबर पियानंट सोहयुराट सह परलोसपत् सुगतदास नलिगम पियानंट पियसीली वगवत्त मैनियंट मेरियन लियनगे मैनियंट एलडी हेनरी मामाट सुमित्र रत्न वगवत्त ज्ञाति सोहयुराट श्रीमती लुनविल ज्ञाति सुहयुरियट प्रमित संजीव ज्ञाति पुत्र ऐतुलु सहले परंपरागत मिय पर्लवगिय सिलु सहले ज्ञाति इंट हित मित्रादि इंट पुण्यानुमोदना सिद्ध करन्न एवागेम सुजीवत्व सिन्न पौले सियलुम ज्ञाति हित मित्रादि इंट निदुक नीरोगी सुह सह मार्ग फल निवनिन सनसीमट अवश्य करन कुशल दहां पूर्णे वेंट कियन සත්හැඟීම් ඇති කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. නිරතුරු ඔබට සිහිපත් කරනා වගේ මේ බුද්ධ ශාසනය තුල යමෙකුට යමක් දෙන්න තියනවා නම් මේ ලෝකයේ තුල යමෙකුට යමක් දෙන්න තියනවා නම් ඒ දෙන්න තියෙන හොඳම හොඳ දේ වටිනාම දේ මේ ශ්‍රී සද්ධර්මයයි. අන් මොනවා දුන්නත් මොහොතකට කලකට ජීවිත කාලයකට එයාගේ අඩුපාඩුවක් පිරිනමහනවා ඇරෙන්ට ඒ සදාකාලික වෙන්නේ නැහැ. හැබැයි ධර්මය තුලින් සනසීම උදා වුණොත් කවුරු හරි කෙනෙක් ආර්ය භූමිය තුල පිළිසිඳ ගත්තොත් එයාගේ දුක පරිපූර්ණ වශයෙන් සදහටම නිවුණා වෙනවා. පරිපූර්ණව සදහටම දුකක් නිවන්න දරන උත්සාහයකුයි ධර්ම දාණය කියන්නේ. ඒ නිසායි ඒ ධර්මයේ අනුරූපී විපාක විදියට අන් බොහෝ දෙනාගේ දුක සදහටම නිවේවා කියන හැඟීමෙන් සිදු කරන මේ ධර්ම දාණය ඒ දාණය පිළිගන්නො නැත්තන්ටත් ඒ ආකාරයෙන්ම සදහටම ඒ දුක නිවන්ට උපනිශ්‍රය වෙනවා අනුරූපී විපාක විදිහට. ඒ නිසායි ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාවත් මේ බුද්ධ ශාසනය තුල ඒ තරම් බල සම්පන්න පුණ්‍ය කර්මයන් බවට පත්වන්නේ. ඒ නිසා අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දන්නේ වසන්තා පුෂ්පරාණි හේවා මහත්මියතුළු ඒ දරුව දරුමුණු පුරෝ හැම දෙනාම ඒ අද දවසේ මේ සිදු කළ පින්කම ඒ තරම් බල සම්පන්න පින්කමක්. ඒ නිසා වසන්තා පුෂ්පරාණි හේවා පින්නති මැතිණිය තමන්ගේ දරුවන් දරු මුණුපුරන් දායක කරගෙන සම්බන්ධ කරගෙන ඒ දරුවන්ට ආශිර්වාද කරන්ටත් ඒ දරුවන්ට නුවණැස ප්‍රඥා ලෝකයේ පහළ වෙන්න ඒ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය පතන්න ඒ සියලු දෙනාට සිත ශාන්තිය යහපත වෙනුවෙන් මුළු ලෝවැසියන්ටම සද්ධර්මයේ රස බෙදපු මොහතක ධර්මයේ ආශ්චර්යවත් බෙදපු මොහතක ධර්මයේ ගුණ බෙදපු මොහතක දහම් ඖෂධය බෙදපු මොහතක දහම් මාණික්කය බෙදපු මොහතක ධර්ම දාණය සිදු කළ මොහතක ඒ මහා බල සම්පන්න ශක්ති ප්‍රභවයක්සේ සියලු රසයන් පරදවන ධර්ම රසයේ විඳින්ට ඒ පෙරකරේ මෙත්සිතක් ඇති කර මුදිතාසිතක් ඇති කරගත් මොහොතේ ඒ තුලින් ජනිතු සෑම සියලු කුසල සම්භාරයක්ම අද මේ උතුම් ධර්ම දානීය පින්කම උදෙසා සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු කරනපු ඒ වසන්තා පුෂ්පරාණි හේවා මැතිණියන් ප්‍රමුඛ පවුලේ සියලු දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත්
मे वेनुवेन अवश्य वटपिटाव सकसा दुन प्रज्ञा रूपायिनी आयतनेतुलु गौरवनीय नायक स्वामी महंसेटत् मे सियलु पुण्यशक्ति कुशल शक्ति एकसे हेतु आसना वेवा सत्यावबोधे पिनिस धर्मावबोधे पिनिस हेमदेनाटम मे उतुम पुण्यकुशलयान पारमितावक वेवा किलासिंसने करना हेमदेनाटम ए उतुम पारमी बले निवी सनसीम उदावद्दी ए धर्मदान में पिनकम सिदुकन पिन्नुतु नमीन मिय पार्लवयान टेदुनु ए सियलुम ज्ञातीत मित्रादीन पिलिबंदवत् सिहिपत् करमीन लक्ष्मण एलिगम सेनेबर स्वामी पुत्रयानन प्रमुखव ए पार्लोसपत्यंट एदुनु सुगद्दास नलिगम पियानन पियसीली महावत्त मैनियन मेरियन लियनगे मैनियन एल डी हेनरी मामा सुमित्रत्न वगवत्त ज्ञाति सोहरा श्रीमणि लुनुविल श्रीमती लुनुविल ज्ञाति सोहरिय प्रमित संजीव ज्ञाति पुत्र अतुलु सहले परंपरागत मिय पार्लवगिय सियलु सहले ज्ञातीन्टत् मे सैम सियलु पुण्यशक्तियाक्मेकसे हेतु वासना वेवा ससरगत वरद्द किन दुकट पत्तला इन्नोनंगे दुकिन्नत मिदेवा उतुम्मु शांत सुंदर निवनिन सन सेवा किला पुण्यानुमोदना करना एवगेम पिनतियो बहम दिनाटम मे उतुम धर्मश्रवणे सत्याबोधे पिनिस एकसे हेतु वासना वेवा दस बल बुदुन्नम सेल मुदुन तिन्मतु निवन्नम महासमुदुर केलवर कोटेति दस तिन अरि अटंगी मग सिहिलिन सिहिलु निति सुवदिन जिन वदन गंग बोकल गलावा सौ सतन सनहा साधु 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 मोहक्खयो निभानं